වීඩියෝ ඇමතුම්ද සමග මැසෙන්ජර් සේවාවන් රැසකට සහ Pio TV Go සඳහා නොමිලේ ඩේටා ශ්‍රී ලංකා ටෙලිකොම්. සෞඛ්‍ය උපදෙස් පිළි නොපදින්නන් අත්අඩංගුවට ගන්නා බව පොලිසිය කියයි. පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ නියෝගය ආපසු කැඳවන්න එජාප්පේ ඇතුළු පක්ෂ කිහිපයක් ජනපතිගෙන් ඉල්ලයි. අපොස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වේ. ඒ සමර්ථ නමයක්ගත් සිසුන් සංඛ්‍යාව දසදහසක්. නව Lifebuoy Olive විෂබීෂ වලින් 100%කින් වැඩි ආරක්ෂාවක්. Lifebuoy ආරක්ෂාවෙන් නොපියව ඉදිරියට. From Other Derana. This is Other Derana Prime Time with Vasanti Nanayakara and Sankar Amrajit. Live from Studio 24 in Colombo. Hi Bhuvan. ඔබ මේ එක්වන්නේ ශ්‍රී ලංකාවේ අංක 1 සහ විශ්වසනීයම පත්‍රිකාශ්‍රය අද දෙරණ 6:55 සමග. මෙරට තුල වාර්තා වූ COVID-19 වෛරස ආසාදිතින් සංඛ්‍යාව අද පස්වරුව වන විට 571ක් දක්වා ඉහළ ගියා. ඒ අද පස්වරුවේ වාර්තා වූ නව වෛරස ආසාදිතින් 48 දෙනාත් සමගින්. දැනට හඳුනාගෙන ඇති ආසාදිතයන් අතරට නාවික සිබලුන් 180 දෙනෙකු ඇතුළත්. COVID-19 වෛරස ආසාදිත චීන කාන්තාව සුවය ලබා මෙරටින් ගොස් දින ගණනාවකට පසු මෙරට පළමු ශ්‍රී ලාංකික COVID-19 වෛරස ආසාදිතයා හමු වුණා. ඒ මාර්තු මාස 11 වෙනිදායි. පළමු ශ්‍රී ලාංකික COVID-19 වෛරස ආසාදිතයා වාර්තා වී පළමු සතිය තුළ ආසාදිතයින් 42 දෙනෙකු හඳුනා ගන්නුනා. දෙවන සතියේදී ආසාදිතයින් 59ක් සොයාගෙනුණු අතර තෙවන සතියේදී වාර්තා වූ ආසාදිතයින් ගණන 41ක්. සිව්වන සතියේදී ආසාදිතයින් 42ක් අලුතෙන් හඳුනා ගැනීමදී පසුවන සතියේදී හඳුනාගත් ආසාදිතයින් ගණන 48ක්. COVID-19 රෝගීන් ඉහළ යාමක් පෙන්눔 කළ 6වන සතියේදී නව ආසාදිතයින් 77 දෙනෙකු හඳුනා ගනුණා. මේ කෙවි යන 7වන සතියේ පසුවන දිනේ වන ඊයේ දිනේ වන විට නව ආසාදිතයින් 213 දෙනෙකු හඳුනා ගැනීම විශේෂත්වයක්. මෙතෙක් දිනක් තුල සොයාගෙනුණු වැඩිම රෝගීන් ගණන ඊයේ වාර්තා වූ අතර එම සංඛ්‍යාව 63ක්. ඉන් 53 දෙනෙකුම නාවික හමුදා සමාජිකයින්. ඊයේ දවසේ 63 දෙනෙකු ආසාදිතයන් හැටියට සොයාගනු ලැබුවා. එයින් 53 දෙනෙකු නාවික හමුදාවේ විරෝධාර රණවිරුවන් වැලිසර කඳුර තුලින් පමණක් 16 දෙනෙකුත් පිටතැන් වලින් 37 දෙනෙකුත් නිරෝධායන මධ්‍යස්ථාන වලින් 5 දෙනෙකුත් තවත් 5 දෙනෙක් වුන් ඇසුරු කරපු 5 දෙනෙකුත් ඇතුළත තමයි මේ 63 සංඛ්‍යාගත වෙන්නේ. මේ නාවික හමුදා සෙබළු ගොස් සිටින ඒ දිවෙන පුරා සියලුම දිස්ත්‍රික්කවල පාහේ අපගේ ක්ෂේත්‍ර කාර්ය මණ්ඩලය ඒ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ प्रदेश महाजन सौख्य परीक्षक वरुण सिदुकल सोयाबली मेदी अनावरण वेलिसर नाविक हमदा कंदुवरे सिट निवाडु लबा पेमिनी सेबलियन देदेनिकु ओहुगे असल वासीन बवाय ඒ කට්ටියත් එක කැරම් ගහලා සෙල්ලම් කරලා හැමදේම කරලා තියෙනවා. මේ ඇලේ නාලා හිටන් තියෙනවා. ඉතින් එතකොට වැලිසර තියෙන කැම්ප් එකේ ඉන්න ගෑනු ළමයි දෙන්නෙක් නිසා තමයි මේ සැකෙහිම තියෙන්නේ. හැබැයි ඒ කට්ටිය පොසිටිව් වෙනකන් අපිට කියන්න බෑ ඒ කට්ටියගෙමද කියලා. හැබැයි අදවස රිපෝට් එකත් එක්ක යාලා පොසිටිව් වුණොත් අපිට පුළුවන් දැනගන්න අනිවාර්යෙන් මෙයලෙන් කියන එක. මේ වෙන විට එම නාවික සෙබලියන් දෙදෙනාම වැලිසර නාවික හමුදා කඳවුර වෙත ගොස් සිටිනවා. සාලියපුර තරුණයාගේ පියාද රෝගී තත්වයක් හේතුවෙන් රෝහල් ගත කර ඇති අතර ප්‍රදේශයේ නිවාස 25ක පුද්ගලයන් ස්වයං නිරෝධායනයට ලක් කර තිබෙනවා. මේ අතර COVID-19 වෛරසය ආසාදිනේ වූ බවට තහවුරු වූ සෙමනගල 13මාර ප්‍රදේශයේ නාවික සෙබලාගේ බිරිඳට හා වයස අවුරුදු 2මාරක් වූ ඥාති පුත්‍රයෙකුටද වෛරසය ආසාදිනේ වූ බවට හඳුනා ගැනුණා.
ඉතින් ඒත් එක්කම මේගොල්ලන් සමග සම්බන්ධතාව පැවැත්තු සියලු දෙනාම අපි අඳුන ගැනීමට කටයුතු කරා. ඒ අඳුනගෙන මේගොල්ලන් නිරෝධායනට ලක් කරලා තියෙනවා දැන්ට සමහර තැන්වලදී අපි දුරස්ථභාවයෙන් සම්බන්ධතාව පැවැත්තු අයත් නිරෝධායනට ලක් කරලා තියෙනවා. වෛරසයේ ආසාදිත නාවික සෙබලාගේ බිරිඳ තනමල්විල ප්‍රදේශයේ රූපලාවන්‍යාගාරයක් පවත්වාගෙන ගොස් ඇති අතර එහි සේවය ලබා ගැනීම සඳහා කමුරුපිටියේ මූලික රෝහලේ හෙදියක් පැමිණ තිබෙනවා. මේ හේතුවෙන් අදාළ හෙදිය සේවය කළ කමුරුපිටියේ මූලික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය සම්පූර්ණයෙන්ම විෂබීජ හරණය සිදු කර ඇති අතර එහි සේවය කළ 8 දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක් කෙරුණා. මේ තැනැත්තිය 21 වෙනිදා මේ බියුටි සැලුන් එක ඇරලා 8 දෙනෙක් 10 දෙනෙක් අතර ප්‍රමාණයකට සේවා සපයලා තියෙනවා. ඒ සපයපුවාගෙන් 5 දෙනෙක් අපි දැන්ට අඳුනගෙන තියෙනවා. ඉතිරි 5 දෙනා හෝ 3 දෙනා අපි තාම අඳුරන්නේ නැහැ. ඉතින් අපි ඉල්ලීමක් කරනවා ප්‍රදේශවාසීන්ගෙන් විශේෂයෙන්ම තනවල ප්‍රදේශයේ මේ සේවා ලබාගත් කවුරු හරි ඉන්නවා නම් තනමල්විල කෙනෙක් නම් තනමල්විල MOH එකේ සෞඛ්‍ය නිලධාරිතුමාට එහෙම නැත්නම් මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමා අමතන්න සෙවනගල ප්‍රදේශයෙන් නම් සෙවනගල MOH හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමාලා අමතන්න. මේ අතර අප්‍රේල් මාස 18 වනදා වැලිසර නාවික හමුදා සෙබලෙකු බියගම හේනිහත්ත පාරේ ඔහුගේ නිවසට පැමිණ ඇති අතර 23 වනදා ඔහුගෙන් රෝග ලක්ෂණ පෙන්눔 කිරීම නිසා රාගම රෝහලේදී PCR පරීක්ෂණයකට ලක් කෙරුණා. කොණ්ඩේ කපන්නේ සැලුන් එකට ගිහිල්ලා මම කරේ නැහැ. ඒකත් එහෙම වෙලා තියෙනවා සර්. එයා ගෙදර ආවට පස්සේ මමවත් දන්නේ මේ පේරගස් සන්ධිය තමයි යාළුවෝ කියලා. සැලුන් එක පේරගස් සන්ධිය. ඔව්. කොණ්ඩේ කපලා දාවි. ඔව්. කමන්න. දන්නේ නැහැ නේද? අද උදෑසන ලැබුණු ඔහුගේ PCR පරීක්ෂණ වාර්තාවෙන් ඔහු ආසාදිතයෙකු බවට තහවුරු වීමත් සමග ඔහු ගමන් කළ බියගම ප්‍රතිභා මාවත, දිවුල්ගහ මාවත, මල්වත්ත පාර ඇතුළු ප්‍රදේශ කිහිපයක් අද හුදකලා කෙරුණා. ඒ අතර පවුල් 350කට අයත් පුද්ගලයින් දහසක් පමණ වෙනවා. හේනියත් ප්‍රදේශයේ කොරෝනා ආසාදිතයෙකු හමු වී ඇත. මොහු බියගම පෙරගාමුල ප්‍රදේශයේ බාබර් සාෆෝකින් කොණ්ඩේ කපා ඇති බැවින් ඔබද මේ ස්ථානයට ගියේ නම් වහාම බියක පොලිස් ස්ථානයේ දැනුම් දෙන නිසා ඔබ ප්‍රදේශය නිරෝධායනයට ලක් කර ඇතනම් නිවසි පිට නොවන නිසා මේ නිල්ලා සිටී. පේරගහමුල ප්‍රදේශයේදී සැලොන් එකක මහු කොණ්ඩේ කැපීම සඳහා පැමිණ තිබෙනවා. මෙම කර්ණවෑමියා ආශ්‍රිතවත් නිවාස 50ක් පමණ සම්බන්ධතා පවත්වලා තිබෙනවා කොණ්ඩේ කැපීම සඳහා. එබැවින් පේරගහමුල ප්‍රදේශයේ දිවුල්ගහ සහ ඒ ආශ්‍රිත මාර්ගයකුත් එමෙන්ම මහු පදිංචි ප්‍රදේශයත් වසා දැමීම සඳහා සෞඛ්‍ය අධිකාරී විසින් කටයුතු කරන ලැබුවා. මේ අතර අද පසුරු 4:45 වන විට මෙරටින් වාර්තා වූ නව ආසාදිතයින් ගණන 44ක්. ඔවුන් සියලු දෙනා නාවික හමුදා සහභාජිකයින්. මේ 44 දෙනාම වැලිසර නාවික හමුදා කඳවුරේ සිටින ඒ නාවික බටයින්. නාවික හමුදාවේ පවුල්වල සාමාජිකයන් 58 දෙනෙකු නාවික හමුදාව විසින් පවත්වාගෙන ලබන මිහින්තලේ සහ නිපුන බූස් යන නිරෝධායන මධ්‍යස්ථාන වෙත නිරෝධායන ක්‍රියාවලියක් සඳහා යොමු කළ තිබ්බා. අද දිනේ තවත් සංඛ්‍යාවක් මේ ආකාරයෙන්ම නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට නියමිතව තිබෙනවා. වැලිසර නාවික හමුදා කඳවුර තුළ අද වන විට කොවිඩ් ආසාදිතයන්ගේ විරෝධාර රණවිරුවන් සංඛ්‍යාව 112ක් කඳුරෙන්ද පිටත නිවාඩු සිටිය අයවලුන්ගෙන් රණවිරුවන් 68 දෙනෙක්ද වශයෙන් සම්පූර්ණ සංඛ්‍යාව 180ක් බවට පත් වෙලා තිබෙනවා. මේ අතර කටුනායක ගුවන් හමුදා කඳවුරට අනුයුක්තව සේවය කරන ගුවන් හමුදා තූර්යවාදක කණ්ඩායමේ කෝප්‍රල් වරේකුටත් COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ තහවුරු වී තිබෙනවා. ඒ කඳවුරේ පිහිටි ගුවන් හමුදා රෝහලේ නිරෝධායනය වෙමින් සිටියදී මෙම නිලධාරියා නිරෝධායනය කිරීමට ගුවන් හමුදාව පියවරගෙන තිබුණේ පසුගිය 12 වනදා පැවති සංගීත වැඩසටහනකට වැලිසර නාවික හමුදා කඳවුරේ තූර්යවාදක කණ්ඩායමේ සමාජිකයින් දෙදෙනෙකු සමග සහභාගී වීම හේතුවෙන්. කෙසේ වෙතත් එම නාවික හමුදා සමාජිකයින් දෙදෙනාට වෛරසය ආසාදනය මේ අතර ගුවන් හමුදා සෙබලා සමග සමීපව ඇසුරු කළ ගුවන් හමුදා සමාජිකයින් 62 දෙනෙකු නිරෝධායනය කිරීමට ගුවන් හමුදාව කටයුතු කර තිබෙනවා. බියගම විලේජ් උත්සව ශාලාවේ පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථානයේට අද යුද හමුදා සමාජිකයින් 180 දෙනෙකු නිරෝධායනය කිරීම සඳහා රැගෙන ආවා. මේ අතර කිසිදු පාසලක් නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස භාවිත නොකරන බව යුද හමුදාපති ලුතුතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා. කිසිම ආකාරයකින් පාසලක් නිරෝධායන මධ්‍යස්ථානයක් කිරීමට කිසිසේත් බලාපොරොත්තුවක් නැහැ. ඒ දේ වෙන්නේත් නැහැ. ඒක ස්ථිරම කියන්න පුළුවන්. මේවා ඔක්කොම කටකතා අනිසි බියක් ඇති කරගන්න එපා. නිරෝධායන මධ්‍යස්ථාන කියන්නේ මේ පාසලක කිසිසේත් දාන්න බෑ. එහෙම බැරි වුණත් අපිට නැති වුණත් අපි පාසලක් ඒ නිරෝධායන මධ්‍යස්ථානයක් නම් කිසිසේත් කරන්න බලාපොරොත්තුවක් නැහැ.
कोविड-19 वायरस से आसादे ने विमन निसा पसुगे मार्दु मस तिस्वन दा मियगिय पोरुतोट प्रदेश पुद्गले आगे तवात न्याती कुट वायरस से आसादे ने वु बव इये तहा वुरु मुना। ओहुद पूर्णानी निरोधायन मध्यस्थाने निरोधायने वेमिन सेटे आएक। මින් පෙර ඔහුගේ තවත් ඥාතීන් තිදෙනෙකුටද වෛරසය ආසාදිනේ වී තිබුණා. මේ අතර ඉරණවිල පිහිටි COVID-19 ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලැබූ ආසාදිතයින් අතරින් පූර්ණ සුවය ලැබූ ප්‍රථම රෝගියා අද සිය නිවස වෙත ගියා. ඔහු ජයල සුදුවැල්ල ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි අයෙක්. මම ඉන්න ඕනේ. මම ආගේ මනිත් කට්ටියත් හොද වෙන්න ඕනේ කියලා දෙයියන්ගෙන් මම ඉල්ලනවා. ආයන්නේ ආ කිසිම දෙයක් නැහැ මත් දැන්නේ කිසිම දෙයක් ඕනේ නැහැ. වසංගත රෝග විද්‍යාංශයේ නිකුත් කළ වාර්තාවේ දැක්ුණේ මෙරටින් වාර්තාවන සමස්ත COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව 571ක් බවයි. සුවය ලැබූ ආසාදිතයින් සංඛ්‍යාව 126ක් වන අතර රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 438ක්. කොරෝනා වෛරසයේ පැතිරීම වළක්වන්න සබන් යොදා දැත් සෝදන්න. නිවාඩු ගොස් සිටින ත්‍රිවිධ හමුදා නිලධාරීන් කඳවුරු වෙත ගෙන්වා ගැනීමට පහසු වන පරිදි අදත් රට පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරනවා. ජනාධිපති මාධ්‍යංශයේ රාත්‍රියේ නිවේදනය කළේ බස්නාහිර පළාත සහ පුත්තලම දිස්ත්‍රික්කයේ හැර සිසු දිස්ත්‍රික්ක 21 සඳහා ක්‍රියාත්මක ඇඳිරි නීතිය හෙට උදෑසන ලිහිල් කරන බවයි. දිස්ත්‍රික්ක 21 සඳහා පනවා තිබූ ඇඳිරි නීතිය අද ඉවත් කිරීමට නියමිතව තිබුණද නිවාඩු ගොස් සිටින ත්‍රිවිධ හමුදා නිලධාරීන් කඳවුරු වෙත ගෙන්වා ගැනීමට පහසු වන පරිදි අදත් රට පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරුණා. කෙසේ වෙතත් හෙට දිනේදී දිස්ත්‍රික්ක 21 ඇඳිරි නීතිය ඉවත් කරන බව ජනාධිපති මාධ්‍යංශය ඊයේ නිකුත් කළ නිවේදනයේ සඳහන් වුණා. ඒ යාපනය කිලිනොච්චිය, මන්නාරම, මුලතිව්, වවුනියාව, කුරුණෑගල, අනුරාධපුරය, පොළොන්නරුව, මාතලේ, මහනුවර, නුවරඑළිය, කෑගල්ල, රත්නපුර, ත්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර, බදුල්ල, මොනරාගල, හම්බන්තොට, මාතර සහ ගාල්ලයි. උදැසන පහට ඉවත් කරන ඇඳිරි නීතිය එදිනම රාත්‍රී 8ට යලි පැනවෙන අතර මෙය මැයි පළමුවැනි සිකුරාදා දක්වා සෑම දිනකම ක්‍රියාත්මක වෙනවා. කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය මැයි මාස 4 වන සඳුදා අලුයම 5 දක්වා බලපැවැත්වෙනු ඇති. ඇඳිරි නීතිය ඉවත් කරන දිස්ත්‍රික්කවල ජනතාව ආහාර සහ ඖෂධ වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා නිවසින් බැහැරට යා යුත්තේ ජාතික හැඳුනුම්පතේ අවසාන අංකය අනුව බව පසුගියදා නිවේදනය කෙරුණා. ඒ අනුව සඳුදා අංක 1 හෝ 2, අඟහරුවාදා අංක 3 හෝ 4, බදාදා අංක 5 හෝ 6, බ්‍රහස්පතින්දා අංක 7 හෝ 8 සහ සිකුරාදා අංක 9 හෝ 0 ඇති අයට නිවසින් බැහැරට යා හැකියි. රැකියාවට යන්න පුළුවන් හැඳුනුම් පතේ අංක බලපාන්නේ සමහර අය රජ්‍ය රැකියාව වෙන්න පුළුවන් පුද්ගලික රැකියාව වෙන්න පුළුවන් සමහර වෙලාවට කුලි වැඩක් කරන අය ඉන්න පුළුවන් ත්‍රීරෝද රත පදවන අය ඉන්න පුළුවන් ගොවියෝ ඉන්න පුළුවන් මේසන්වරු ඉන්න පුළුවන් වඩු වැඩ කරන අය විදුලි කාර්මික ශිල්පීන් ඒ වගේම එළවලු කඩයක් පවත්වාගෙන යන අය ආහාර බක්කියක් හරි කඩයක් හරි පවත්වාගෙන යන අය මේ හැම කෙනෙකුටම කිසිම ආකාරයක හැඳුනුම් පත බලපාන්නේ නැහැ පාරිභෝගික ස්ථාන වෙත එනවනේ සුපිරි වෙළඳ සැල් වෙනත් සේවය සපයන ආයතන ෆාමසි ඖෂධ සැල් මාකට් මෙන්න මේවට එන අයට මේක වඩා උචිතයි කියලා තමයි අපි කියලා තියෙන්නේ නිර්ණායකයක් හැටියට. මේ දැන් එහෙම කියලා කාට හරි කෙනෙකුට තමුන්ගේ ගෙදර බඩු ගන්න තමුන් විතරම නම් ඉන්නේ මේ අංකය එනකල් තව සතියක් බලා ඉන්න ඕනේ යන්න පුළුවන්. නමුත් මේක ජනතාවගෙන් ඉල්ලීමක් හැටියට කරලා තියෙන්නේ ඒක බාධකයක් කරගන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. මේ අතර හෙට ඇඳිරි නීතිය ලිහිල් කරන දිස්ත්‍රික්කවල බස් නැවතුම්පළ අද විෂ බීජ හරණයට ලක් කරන අයරු දක්නට ලැබුණා. හෙට ඇඳිරි නීති ඉවත් කරන ප්‍රදේශවලදී පොලිසිය නිල ඇඳුමින් වගේම සිවිල් ඇඳුමින් නිලධාරීන් යොදවලා තියෙනවා. දැන් මෙතෙක් කල් අපි අත්අඩංගුවට ගනු ලැබුවේ ඇඳිරි නීති කඩ කරන්නන් සහ ඇඳිරි නීති බලපත්‍ර උල්ලංඝනය කරන්නන් පමණයි. නමුත් හෙට දිනේ සිට අපි ක්‍රියාත්මක කරනවා ඇඳිරි නීති ඉවත් කළ කාලය තුල උවද සමාජ දුරස්ථභාවය පවත්වාගෙන යන්නේ නැත්නම් කණ්ඩායම් හැටියට පොදු ස්ථානවල හෝ පුද්ගලික ස්ථානවල ගැවසෙනවා නම් රැස්වීම් පවත්වනවා නම් ඒ වගේම විශේෂයෙන්ම වෙළඳ සැල්වල ආර්ථික මධ්‍යස්ථානවල මේ ආකාරයට කටයුතු කරනවා නම් මුළු දිවයිනටම ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන අදත් ඇඳිරි නීතිය කඩ කරන්නන් සහ සෞඛ්‍ය උපදෙස් අනුගමනය නොකරන්නන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කෙරුණා. අන්තිමේ බලවත් නෝල් වල දැන් අන්තිමේ නේද අන්තිමේ
සියලුම නිමාඩු ලැබ සිට අයවලුන් මේ වන විට තම කඳුරු වල සමහරක් රපෝර්තු කරලා තිබෙනවා තවත් සමහරක් මේ වෙනකොට රපෝර්තු කරමින් ගමන් කරමින් සිටිනවා කොවිඩ් 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 866ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා දෙස් විදෙස් ශ්‍රී ලාංකිකින් විශාල පිරිසක් මෙම අරමුදලට මුදල් පරිත්‍යාග කිරීම සඳහා එක්වීම විශේෂත්වයක් මේ අතර කොවිඩ් 19 වෛරස ව්‍යාප්තිය නිසා වසා දැමුණු පිටකොටුව මැනින් වෙළඳ සංකීර්ණය එළඹෙන අප්‍රේල් 29 වෙනිදා යළි විවෘත කරන බව මැනින් වෙළඳපොළ සංගමය පවසනවා වෛරස ව්‍යාප්තිය අවදානම සැලකිල්ලට ගනිමින් පිටකොටුව මැනින් වෙළඳ සංකීර්ණය වසා දැමුණේ පසුගිය අප්‍රේල් 17 වෙනිදායි ගොවින්ගේ සහ වෙළඳන්ගේ දැඩි ඉල්ලීම මත තොග වෙළඳාම් සඳහා පමණක් යළි වෙළඳ සංකීර්ණය විවෘත කරන බවයි මැනින් වෙළඳ සංගමය පවසන්නේ නැවතත් වෙළඳපොළ විවෘත කිරීම සඳහා කටයුතු සූදානම් කරලා තිනවා 29 දින උදේ පාන්දර 4:00 සිට පස්වරු 1 දක්වා පමණක් අපේ ව්‍යාපාරික කටයුතු කරන බැවින් වෙළඳා ගෙනන තොග ප්‍රමාණය අඩු කර වෙළඳපොළට එළවලු සපයා ගන්නා ලෙස आर्थिक मध्यस्थान उदासन महारगम सह अवट प्रदेश महारगम महाजन सौख्य परीक्षक वरुण सह सौख्य निलधारी सहभागी जंगम आहार अलविरा हे अटक परीक्षावट लखर एति अतर इन आहार अलविक्रीमी बलपत्रे तिबि एति रथ एकोलाहकट पमना මේ මේ අවස්ථාවේ ඔයගලන්ට ස්තුති කරනවා මේ රට අසීරුතාවයට පත්වෙච්ච වෙලාවේ ජනතාවට ආහාර ලබා දීම සම්බන්ධ. හැබැයි ඒ වගේම ඔයගලන්ගේ යුතුයකමක් තියෙනවා මේ දෙන ආහාර සෞඛ්‍ය වගේම කොරෝනාත් බෝන වෙන ආහාර වෙන්න ඕන. රජයේ ජනතාවට ලබා දෙන රුපියල් 5000 දීමනව මෙතෙක් නොලැබුණු කඳාන ආනියකන්ද ගම්මානයේ පිරිසක් අපහසුතාවට පත්ව ඇති පුවතක් අපට වාර්තා වුණා. ප්‍රදේශයේ 347 දෙනෙකු සඳහා මෙතෙක් නොලැබුණු දීමනව අද ඔවුන්ට ලබා දෙන බවට නිවේදනය කර තිබුණත් ග්‍රාම නිලධාරියා එහි පැමිණ තිබුණා. अनावरण සල්ලි දැන් අපි සල්ලි වලටනේ ෆෝම් කොල ගැහුවේ මෙතන නැති ඉඳා ඔමේ කවුද දුන්නේ වාට ගහලා විකුණන්න කියලා සමුන්ති නියමක මේ අතර චීන රජයෙන් පිරිනැමුණු රුපියල් මිලියන 211කට වැඩි වටිනාකමකින් යුත් අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ සහ ආරක්ෂිත සෞඛ්‍ය උපකරණ තොගයක් ශ්‍රී ලංකාවේ වැඩබලන චීන තානාපතිවරයා විසින් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත අද පරිත්‍යාග කෙරුණා මගින් බසයට ගොඩවීමේදී ඔවුන් ස්වයංක්‍රීයව විෂ බීජ හරණය කරන උපකරණයක් ලංකා ගමනාගමන මණ්ඩලයේ ඉංජිනේරු වෙත් නිර්මාණය කර තිබෙනවා මේ අතර කොවිඩ් ආසාදිතෙන් සමග දුරස්ථව සම්බන්ධ විය හැකි රොබෝ යන්ත්‍රයක් විශ්වවිද්‍යාල කිහිපයක සිසුන් තිදෙනෙකු එක්ව නිර්මාණය කර තිබෙනවා එය අද කරාපිටිය ශික්ෂණ රෝහලට පිරිනැමුණා මෘත ශරීර බහාලන මළු හෙවත් බොඩි බෑග් දහසක් ලබා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ජාත්‍යන්තර රතු කුරුස කමිටුවෙන් කළ ඉල්ලීම පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහට ලක් වුණා කෙසේ වෙතත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ වෛද්‍ය උපකරණ තොග පවත්වාගෙන යාම සඳහා පමණක්
මෙම ඉල්ලීම සිදු කළ බවයි. මෘත ශරීර බහලන මළුහෙවත් බොඩි බෑග් දහසක් ලබා ගැනීම සඳහා ඉකුත් 24 වනදා ජාත්‍යන්තර රතු කුරුස කමිටුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉල්ලීමක් කර තිබුණා. මේ පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේද විවිධ මත පළවී තිබූ අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජයසිංහ මහතා මේ සම්බන්ධයෙන් අද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මේ පිළිබඳ අනිසිබියක් ඇති කර නොගත යුතු බවයි. මේ බොඩි බෑග් කියලා කියන්නේ COVID-19 සඳහාම පමණක් මේ අලුතෙන් නිර්මාණය වූ දෙයක් නොවේ. මේ බොඩි බෑග් භාවිතය ජාත්‍යන්තර වශයෙන් එදා ඉඳලම ඇති වුණු දෙයක්. උදාහරණයක් හැටියට අර ඊස්ටර් ප්‍රහාරයේදීත් භාවිතා කරා බොඩි බෑග්. ඉතින් ඒ නිසා ඕනෑම දෙයකදී පූර්ව සූදානම පමණක් නෙවෙයි මේ ඕනෑම දෙයක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සතුව ඒ ගබඩා මට්ටම් පවත්වා ගත යුතුයි. ඒ සඳහා ICRC-ගෙන් අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඒ අවස්ථාව ප්‍රයෝජනට ගැනීම තමයි සිදු වෙලා අපි කිසිසේත් මෙවැනි මරණ ගණන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපේ මරණ අනුපාතය ඉතාම අඩුයි. මේ අතර දෛනික PCR පරීක්ෂණ ප්‍රමාණය විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨද එක්කර ගනිමින් වැඩි කිරීම කරෙහි රජයේ අවධානය යොමුව තිබෙනවා. ඒ පිළිබඳ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අංශ ප්‍රධානීන් විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් සහ විශ්වවිද්‍යාලවල වෛද්‍ය අංශ ප්‍රධානීන් අතරද අද සාකච්ඡාවක් පැවැත්වුණා. ඒ අනුව කොළඹ ශ්‍රී ජයවර්ධනපුර පෙරාදෙණිය කැලණිය සහ බඩකලපුව විශ්වවිද්‍යාල ඇතුළු සරසවිවල වෛද්‍ය පීඨ හා විද්‍යාපීඨවල රසායනාගාර කේන්ද්‍ර කරගනිමින් PCR පරීක්ෂණ වැඩි කිරීමට නියමිතයි. දැනට දිනකදී සිදු කරන PCR පරීක්ෂණ ප්‍රමාණයට අමතරව තවත් පරීක්ෂණ දහසක් දෛනිකව සිදු කිරීමට මෙමගින් හැකිවනු ඇත. මේ අතර වෛද්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂද සිල්වා මහතා අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇඳවමින් සඳහන් කළේ PCR පරීක්ෂණ සංඛ්‍යාව ඉහළ නැංවීමට පරීක්ෂණ කට්ටල ලක්ෂ 2ක්ද ඇනවුම් කිරීමට කටයුතු කරන බවයි. සෞඛ්‍ය අමාත්‍යාංශ ගරු අමාත්‍යතුමිය පවිත්‍ර වන්‍යාති මැතිණිය විශේෂයෙන්ම අපිට කිව්වා ටෙස්ට් කිට්ස් ලක්ෂ 2ක් මිලදී ගැනීම කරන්නයි කියලා. ටෙස්ටිං වැඩි කරන්න තමයි දැන් අපි සම්පූර්ණයෙන්ම උත්සාහය ගන්න. ඊයේ දවසේ ගත්තොත් 1000කට ආසන්න ටෙස්ට් ප්‍රමාණයක් ලංකාවේ කරලා තියෙනවා. අපි අර sample pooling techniques වගේ ඒවා කරගත්තොත් ඒ කියන්නේ පස් දිනක ඒව එකට දාලා කරන ක්‍රමවේදයකුත් තියෙනවා. එහෙම වුණොත් අපිට ඒ ගත්තොත් දවසර 5000ක් විතර වගේ කරන්නත් පුළුවන් තත්ත්වයක් අපි තියෙනවා. විශේෂයෙන් ඊයේ දවස වෙන විට අප පරීක්ෂණ 1100ක් ඊයේ දවස ඇතුළත සිදු කරනු ලැබුවා. ඒ වගේම අප්‍රේල් 30 වෙනිදා මුල්ලේරියාව රෝහලට ලැබීමට නියමිත PCR යන්ත්‍රය අලුත්ම නවීන එකවරකට 500ක් පමණ පරීක්ෂණ කරන්න පුළුවන් යන්ත්‍රයක්. ඒ දෙවරක් කරොත් දවසකට 1000ක් බවට පත් වෙනවා. ඒ අනුව ඉදිරියේදී අපට විශාල පරීක්ෂණ සංඛ්‍යාවක් මේ රටේ කරන්නට පුළුවන් තත්ත්වයට පරීක්ෂණ කිරීමේ ධාරිතාවය අපි වැඩි කරගනිමින් යනවා. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නිකුත් කළ නියෝගය යලි කැඳවන්නයි එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ පැවති පාර්ලිමේන්තුවේ විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරනවා. මාධ්‍ය වෙත ඒකාබද්ධ ප්‍රකාශයක් යොමු කරන ඔවුන් පවසන්නේ පවතින අර්බුදයේ විසඳීම සඳහා ජනාධිපතිවරයාට වගකිව යුතු සහයෝගයක් ලබා දීමට සිය පක්ෂ සූදානම් බවයි. විසුරුවා හරින ලද පාර්ලිමේන්තුවේ විපක්ෂයේ නියෝජනය කළ පක්ෂ කිහිපයක මන්ත්‍රීවරු පිරිසක් කරුණු 10කින් සමන්විතව ඒකාබද්ධ ප්‍රකාශයක් අද මාධ්‍යයට නිකුත් කළා. ඒ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, සමගි ජනබලවේගයේ නායක හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාට්ලි චම්පික රණවක, මනු ගණේෂන්, රිෂාඩ් බදියුර්දීන්, ආර් සම්බන්ධන් සහ රවුෆ් හකීම් යන මහත්වරුන්ගේ අත්සනින් රට තුළ පවතින අර්බුදය විසඳීම සඳහා විසුරුවා හැර ඇති පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු වශයෙන් වගකීමක් පවතින බවත් ඒ සඳහා වගකිව යුතු සහයෝගීතාවයක් ජනාධිපතිවරයාට ලබා දීමට සූදානම් බවත් ඔවුන් එම ප්‍රකාශයෙන් පවසනවා. ඔවුන් ජනාධිපතිවරයාකින් ඉල්ලා සිටින්නේ එම යෝජනාවට යහපත් ප්‍රතිචාරයක් දක්වමින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට 2020 මාර්තු 2 දින නිකුත් කළ නියෝගය ආපසු කැඳවන ලෙසයි. එසේ කිරීම කොරෝනා අභියෝගයේ ජය ගැනීමට සහයෝගයෙන් සහ එක්ව වැඩ කිරීමටත් එසේ සිදු කරන දේ නීත්‍යානුකූලව සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකඟව සිදු කිරීමටත් ඉඩ ප්‍රස්තාව ලබා දෙනු ඇති බව සිය විශ්වාසයේ බවද එහි දැක්වෙනවා. එහි වැඩිදුරටත් දැක්වෙන්නේ ඉන්පසුව මහමැතිවරණයක් පැවැත්වීමට සුදුසු අවස්ථාව පැමිණ ඇතැයි හැඟෙන අවස්ථාවක පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට හැකිවනු ඇති බවයි. මේ අතර පාර්ලිමේන්තුව නැවත කැඳවීම පිළිබඳව අදත් දේශපාලනඥයින් අදහස් පළ කළා. දැන් එක පැත්තකින් කියනවා පාර්ලිමේන්තුව ඕනේ නැහැ කියලා. හරි. එහෙම කියනවා නම් අනිත් පැත්තෙන් අර්ථකථන දෙන්නේ බාරකාර ආණ්ඩුව තෝන්නේ නැහැ කියන එක. ඉතින් එක පැත්තට පාර්ලිමේන්තුව නීති අනුකූල නැත්තයි කියන එක බාරකාර ආණ්ඩුවත් නීති අනුකූල නැතයි කියන එක ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. ඒ නිසා මේ කියන දේ
කරුණාකර ඉතමත් ආරක්ෂාව මොකෝ අපට මොනා වුණා කොතරම් බැනුම් කරවත් ප්‍රජාතන්ත්‍රවාදී අවශ්‍යයි මේකේ නීති අනුකූලව කටයුතු කරන්න අවශ්‍යයි මේ ගෙන යන වැඩපිළිවෙල අඩාල කරන්න තමයි මේ පරණ පාර්ලිමේන්තුව කැඳවන්න කියලා කියන්නේ කැඳවන්න කිසිම නීතිමය අයිතියක් නැහැ කැඳවන්න කියලා කියන්නේ රට අස්ථාවර කරන්න ඒක කිසිම සැකයක් නැහැ මොකද හේතුව ඔවුන් පරණ පාර්ලිමේන්තුව කැඳෙව්වට පස්සේ යම් විදියකින් ඔවුන්ට තමයි විපක්ෂයේ එක්ක වුණම් බහුතර බලය තියෙන්නේ මේ රටේ ඔවුන් අපි දන්නෝ ඉතිහාසයේ නොයෙකුත් විදියට රටට අහිත කර තීන්දුව ගත්තු අය ඒ රටට අහිත කර තීන්දුව ගන්න පරණ පාර්ලිමේන්තුව කැඳවන්න කියලා තමයි කියන්නේ අපි ව්‍යවස්ථානුකූලව පාර්ලිමේන්තුව කැඳවන්න කිව්වෙත් පාර්ලිමේන්තුව කැඳවුවාම රජයට කකුලෙන් අදින්න නෙමෙයි මේ කොරෝනා වෛරසය වගේ ගෝලීය වසංගතයක් පාලනය කරන්න අවශ්‍ය නීති රීති පාර්ලිමේන්තුව තුල සම්මත කරලා දෙන්නත් නැත්නම් රජයෙන් ගේන මේ වගේ හොඳ යහපත් සියලුම අනපනත්වලට සහයෝගය දෙන්නත් මුදල් අනුමත කරලා දෙන්නත් ඒ විධිමත් භාවය ඇති කරන්න වෙනත් මතයක් මේ රටේ සමාජගත කරන්න හැදුවා කියලා මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ මට පේන්නේ දැඩි උමනාවක් තියෙන ආණ්ඩුවට මැතිවරණයක් පවත්වන්න මැතිවරණය තියන්නේ ප්‍රජාතන්ත්‍රවාදීව මැතිවරණ තියෙනක බොහොම හොඳයි හැබැයි මේ කාලෙද කියන එක ප්‍රශ්නයක් තියෙනවා අවසානයේ වෙන්නේ මේකේ ප්‍රතිඵලය කොරෝනා වෛරසය ගෙනියන ග්‍රාහකයන් බවට පත් වෙනවා අපේක්ෂකයන් සහ ආධාරකරුවා මේ භයානක තැනට මේ ආණ්ඩුව පත් කළ ඉවරයි මේ මැතිවරණ දින නියම කිරීම තුළ තියෙන මූලික ප්‍රශ්න රටේ පාර්ලිමේන්තුව කැඳවීමවත් මැතිවරණය තැබීමත් නෙමෙයි අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ කොරෝනා වසංගතය අවසන් කිරීම සෞඛ්‍ය අංශ සෑහීමටපත් වෙන්නේ කොයි අවස්ථාවෙදිද මැතිවරණයක් තියන්න පුළුවන් කියලා ඒ තාකල් මැතිවරණ ගැන අපිට කතා කරන්න කිසිවකට අයිතියකුත් නැහැ ඒ වගේම පාර්ලිමේන්තුව රස කරලා නැවත මේ රටේ අවුල් තත්ත්වයක් ඇති කරන්න අවශ්‍යත් නැහැ 2019 අධින පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා මෙවර ප්‍රතිඵලවලට අනුව දිවයින පුරා ඒ සාමාර්ථ 9ක් ලබා ඇති සිසුන් සංඛ්‍යාව 10346ක් 2019 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද නිකුත් කෙරුණා විභාගයේ සඳහා පෙනී සිටි සිසුන් 556256ක් අතරින් උසස් පෙළ විභාගයේ සඳහා සිසුන් 73.84ක් සුදුසුකම් ලබා තිබෙනවා එසේම ඒ සාමාර්ථ 9ක් හිමි කරගත් සිසුන් සංඛ්‍යාව 10346ක් ගණිතයේ සමත් සිසුන්ගේ ප්‍රතිශතය 66.82ක් විභාග කොමසාරිස් ජෙනරාල් වරයා සඳහන් කළේ සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල www.doenets.lk වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් ලබාගත හැකි බවයි. හෙට දිනේ සිට අපි පාසුකම් ලබා දෙනවා සියලුම විදුහල්පතිවරුන්ටත් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ටත් ඒ වගේම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට තමන්ගේ විදුහලේ ප්‍රතිඵල බලා ගැනීමටත් ඒ වගේම ප්‍රතිඵල බාගත කර ගැනීම සඳහාත් ඔවුන්ට අවකාශ අපි හෙට දිනේදී ලබා දීමට කටයුතු යොදනවා. නිෂ්පාදිත දිනේ කවදත් අලුත් වටවල තේ අරගන්න වටවල තේ ශ්‍රී ලංකාවේ තේ එක කොවිඩ් 19 වසංගත තත්ත්වයේ බලපෑමත් සමග ඉදිරි මාස කිහිපයේ බොහෝ දුරට මෙරට ජනතාවට කටයුතු කිරීමට සිදුවන බැවින් ජනතාව වඩා වගකීම් සහගතව කටයුතු කළ යුතු බව සෞඛ්‍ය විශේෂඥයන් පෙන්වා දෙනවා ඒ අනුව වෛරස් ව්‍යාප්තිය වැළැක්වීම සඳහා සෑම විටම ඔබ නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කළ යුතුයි COVID-19 වෛරස් ව්‍යාප්තිය හැමවේ පැනවුණු ඇඳිරි නීතිය දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා හෙට ලිහිල් කිරීමත් සමග එම දිස්ත්‍රික්කවල ජනතාවට සාමාන්‍ය පරිදි එදිනදා කටයුතු වල නියැලීමට හැකිවනවා. නමුත් එදිනදා ක්‍රියාකාරකම් වලදී සෑම අවස්ථාවකදීම වෛරසයේ ව්‍යාප්තිය වළක්වා ගැනීමට සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය ඉතා වැදගත්. ඒ සඳහා අනුගමනය කළ යුතු ප්‍රධාන කරුණු පහක් විශේෂඥයින් හඳුන්වා දී තිබෙනවා. අත්‍යවශ්‍ය කරුණකට හැර නිවසින් බැහැරට නොගොස් නිවසෙහිම රැඳී සිටීම, නිවසින් බැහැරවන සෑම අවස්ථාවකම මුක ආවරණ පැළඳීම, මුහුණ ඇල්ලීමෙන් වැළකීම සහ වරකදී තප්පර 20ක් හොඳින් දැස්සේ දීම, සමාජ දුරස්ථභාවය පවත්වා ගනිමින් එකිනෙකා අතර අවමය මීටරයක පරතරය පවත්වා ගැනීම කොරෝනා එක්කමද අපිට ජීවත් වෙන්න වෙන්නේ ඉස්සරහට බොහෝ විට ඉඳ තියෙනවා අපිට ඉදිරි මාස කිහිපය හෝ සමහරට අවුරුද්ද එකමාර කොරෝනාත් එක්ක ජීවත් වෙන්න. ඉතින් ඒකක අදහස් වෙන්නේ නැහැ අපිට හැමදාම මේ විදියට ඇඳිරි නීතිය දාලා ඔක්කොම වහලා තියන්න බෑනේ. ඉතින් ඒ නිසා මේක යම්කිසි පාලනයකට ලක් වුණාට පස්සේ ඒකත් එක්ක අපි මේ කාලය ඇතුළත අපි බලන්න ඕන කොහොමද මේකට අපි හැදගෙන්නේ කියලා. එහෙම නැතුව මේ ඇඳිරි නීතිය හින්දා gedetta විලින්න. එහෙම නැත්නම් මේක TV එකේ කියන නිසා අද්දක සෝදන්න. එහෙම කළා හරියන්නේ නැහැ. ඒවා අපේ එදිනෙදා පුරුදු වෙන්න ඕන.
එතකොට අපි වැඩ කරන තැනට ගියාම ඉස්සෙල්ලාම අපි අද්දක හොද ගන්නවා නැත්නම් වැඩ කරන තැන ඉඳලා ගෙදෙට්ට ආවහම අපි මුකුත් අල්ලන්න කලින් අපි අද්දක හොද ගන්නවා. ඒතර ඒ වගේ පුරුදු අපිට ඇති කරගන්න ආයතනයක නැත්නම් අපි ඉස්සරහට ඉස්කෝල අරිනකොට ඉස්කෝලේක මොනවද කරන්න ඕන කියන එක ඒ මට්ටමින් තීරණය කරන්න ඕන. මොකද ඒ තැන් වලට විශේෂිත වෙච්ච ප්‍රශ්න තමයි තියෙන්නේ. අපි සමහරවල්ලාට ඔෆිස් එකක අපි දකින්නවා එකට කට්ටිය වට වෙලා කෑම එක බෙදාගෙන එහෙම කනෝ. නමුත් අපිට ඉස්සරහට ඒ දේ කරන්න බැරි වෙයි. ඉතින් ඒ දේවල් වලට අපි පුරුදු වෙන්න ඕනේ. ඒ වගේම හැම කෙනෙක්ම හිතනවා නම් මම තියෙන අවධානම මම අඩු කරගන්නේ කොහොමද කියලා හිතනවා නම් ඒකට මම ගන්න ක්‍රියාමාර්ග ගන්න ඕන ක්‍රියාමාර්ග මොනවද කියලා හිතනවා නම් මං හිතන්නේ ඒකෙන් තමන් ආරක්ෂා වෙන්නත් ඒ වගේම තමන්ගේ පවුල තමන්ගේ අම්මලා තාත්තලා මේ අයව ආරක්ෂා කරගැනීමේ හැකියාව අපිට ලැබෙනවා. ජපානයේ ප්‍රමුඛතම තීන්ත දැන් එස්ලෝන් නිවසින් කන්සයි එස්ලෝන් ලෙඩ නැති තීන්ත. මනුසත් දෙරණ ජාතික ක්‍රියාන්විතය 33 වන දිනටත් අද ක්‍රියාත්මක කෙරුණා. ඒ COVID-19 වෛරසයේ ව්‍යාප්තිය පාලනය සඳහා පනව ඇති ඇඳිරි නීතිය හේතුවෙන් අපහසුතාවටපත් ජනතාවට යම් සහනයක් ලබා දීමේ අරමුණෙන්. COVID-19 වෛරස ව්‍යාප්තිය පාලනය සඳහා පනව ඇති ඇඳිරි නීතිය හේතුවෙන් දෛනික කටයුතු සිදු කර ගැනීමට නොහැකිව අසරණ වූ ජනතාවට පිටිටක් අවසි මොහොතේ ඔවුන්ට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා දීමේ වැඩපිළිවෙල මනුසත් දෙරණ සහ ඩයලොග් ආයතනය එක්ව ආරම්භ කළා. එයනු විහාරස්ථාන සහ දේවස්ථාන සම්බන්ධ කරගනිමින් ක්‍රියාත්මක වැඩසටහනට බන්ධනාගාර පුනරුත්ථාපන කොමසාරිස්වරයා සහ වැලිකඩ බන්ධනාගාර කාර්ය මණ්ඩලයෙන්ද හිමිවන්නේ සුවිශේෂී සහයක්. මේ වන විට දිවයින පුරා විහාරස්ථාන කතෝලික බෙන්ම මුස්ලිම් දේවස්ථාන ළමා සහ වැඩිහිටි නිවාස සඳහා අවශ්‍ය වීලි ආහාර ද්‍රව්‍ය පාර්සල් 46,000කට අධික සංඛ්‍යාවක් බෙදා දී තිබෙනවා. මනුසත් දෙරණ සහ ඩයලොග් ආයතනයේ එක්ව පවත්වන මේ මනුසත් වැඩසටහන ගැන අපේ ප්‍රසාදය පුද කර සිටිනවා. මෙතර හෙන්රි ස්ටීල් ඕල්කට්තුමන් ආරම්භ කළ මෙරට ප්‍රමුඛ බෞද්ධ විද්‍යාලයන්හි ඩුබයිහි වෙසෙන ආදි සිසුන්ගේ එකමතුව විසින් COVID-19 වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා ආරක්ෂණ ඇඳුම් කට්ටල මනුසත් දෙරණ වෙත පරිත්‍යාග කළේ මෙරට සෞඛ්‍ය ආයෂ නිලධාරීන් වෙත බෙදා දීම සඳහායි. තමත් භාග්‍යයක් කොට සලකනවා මනුසත් දෙරණ හරහා මෙම ව්‍යාපෘතිය මගින් අපේ රටේ අවශ්‍ය සියලුම දෙනාට සෙතක් සැලසීමට අපිට හැකියාව ලැබීම ගැන. ඉදිරියටත් මනුසත් දෙරණ මෙම විශේෂ සහන ක්‍රියාන්විතය ඩයලොග් සමග එක්ව සිදු කරනවා. COVID-19 ආසාදිතයින් ප්‍රතිකාර ලබන රෝහල් සඳහා අවශ්‍ය වෛද්‍ය උපකරණ ලබා දීමේ ව්‍යාපෘතියක් මනුසත් දෙරණ ආරම්භ කළේ මෙරට ප්‍රමුඛ මුල්‍ය ආයතනයක් වන LOLC සමූහ ව්‍යාපාරයේ පූර්ණදායකත්වය ඇතිවයි. ඒ අනුව LOLC ආයතනය සමගින් එක්ව කොළඹ වෛද්‍ය පීඨය සඳහා මනුසත් දෙරණ වෛද්‍ය උපකරණ ලබා දුන්නේ මෙලෙසින්. මනුසත් දෙරණ සහ මේ LOLC ආයතනය මගින් අපට මේ දායක වීම ගැන මේ සම්බන්ධයෙන් අපිට අවශ්‍ය ආරක්ෂක ආම්පන්න අපිට ලබා දීම ගැන බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. LOLC සමග එක්ව මනුසත් දෙරණ දිවයිනේ වැඩි අවධානමකට ලක් වූ රෝහල්වල පහසුකම් සපුරා ලීමට ඉදිරියේදීත් කටයුතු කරනු ඇත. මනුසත් දෙරණ සියල්ලට ප්‍රථම මිනිස්කම. සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය අදට නිමවට පත් වෙනවා. සුබ රාත්‍රියක්.